வணக்கம், குட் மார்னிங். வணக்கம், ஐபோ அண்ட் சுபுதாசனாக் ஹெமதினாட்டம் அர் லஸ்ன கீதேக தீனவா கோவில் பிமட்ட ஹதக் பாயா ஆயித் முகுண மதக்குவா ஹித்த லிங்கத்து கம்முவா கேலா மட்டுவா அது தக்கா மே வகை லிங்கத்து கமக்தமா தெனென்னி ஹெபைத்திங் ஒயா சிங்களது ஒயா ஹிந்துது தமிழது ஏவா ஒக்கும் வினசின் ஒய திலக்கேக்கிங் வின்ன புலுவாம் சமாரலா ஏ லிங்கத்து கம நிசாம தமாய் அது தவசேதி மிகம் புஞ்சி வெனசக்கரான் ஹித்துவே தனுஷ்க முக்கது ஈயே தவசேதி தா ஹத்தரவெனிதா தை பொங்கல் உத்சவே செமருவ நிசா அப்பே ஸ்ரீலங்கா வாசி வகைம லோகவாசி ஹிந்து ஜனதாவ ஏ பக்தியன் ஒவுன்ட சுப පතමින් තමයි මේ ලෙන්ගතුකම බෙදා ගන්න හිතේ මේ විදිහට පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි මේ ශාස්ත්‍රීයත්වය ගොඩක් වෙලාවට මේ තයිපොංගල් දිනේදී මේ සැමරීමත් එක්ක මුළු වසර පුරා මේ ශාස්ත්‍රීයකව ඉතිරෙන්න කියන ප්‍රාර්ථනේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් මේ ප්‍රාර්ථනේ අපි මේ අවස්ථාවේදී ආසියානු මාධ්‍යාලය වෙනුවෙන් හැමදෙනාටම පුදු කරනවා. අනිවාර්යෙන්ම. ඉතින් ඒක නිසාම අද දවසේදී ඔය කියන විදිහට තයිපොංගල් උත්සවයේ සමරන ගමන්ම හිරු ටීවී සමගින් එකතු වෙලා ඉන්න අවස්ථාවේදී වින්දනීය උදෑසනින් ඔබට ඉතාමත් වැදගත් උපදෙස් කිහිපයක් ලබා දෙන්නට ඔබේ ජීවිතයට වැදගත් කරුණු කාරණා රසක් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මාදවි අපි දැන් ඔය ආගමික වශයෙන් කතා කරා ජාතික වශයෙන් කතා කරත් සමහර ලාවට මේ ප්‍රධාන වශයෙන්ම අපි ගොනු වෙන තැනක් තමයි මේ ඔය යම් යම් ආහාර පුරුදු වෙන්න පුළුවන් නැත්නම් බෝ වෙන රෝග සහ බෝ නොවන රෝග හැටියට අපි හඳුනා ගන්න විවිධ දේවල් තියෙනවා. දැන් මේක මොන ආගමක වුණත් මොන දේ වුණත් කාටත් පොදු සාධකයක් බවට පත් වෙනවා. ඔව් ඒක නිසාම කොහොමත් අද වගේ විශේෂිත දවසකත් අද මේ තයිපොංගල් දිනය වෙනුවෙන් ලංකාවමත් සැරසෙන මොහොතක මේ අපි සමරමින් ඉන්න මොහොතක මම හිතනවා මේ කියන විදිහට බෝ නොවන රෝග එහෙමත් නැත්නම් මේ විවිධාකාරයෙන් පැතිරෙන්නට පුළුවන් වැළඳෙන්නට පුළුවන් නමුත් බෝ නොවන විවිධ රෝග පිළිබඳව කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදී වෙනදටත් වඩා පිරිසක් අපිව බලාගෙන ඉන්නවා ඇති කියලා. අනිවාර්යයෙන්ම ඒ හින්දාම අපි අද කැඳවාගත් අපේ ශ්‍රී ලංකාවේ අපේ පාරම්පරික වෙදකම අපි බොහොම ආඩම්බරයෙන් කතා බහ කරන කාරණයක් මේ පිළිබඳව. අපි රාවණ අසපුව කඳාන රාවණ අසපුවේ දේශීය හෙළ වෙදකමේ වෛද්‍ය රණසිංහ බණ්ඩාර මහතා අපි මැදිරියට කැඳවාගත්. අපි ආයිබෝවන් දීර්ඝායුෂ වේවා කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාදවි අපිට අද කතා කරන්න ලැබෙන මාතෘකාව ඉතාමත් වැදගත්. මෙතුමාගේ පරිණත මේ ක්ෂේත්‍රයේ තියෙන දැනුමත් එක්කම මේ කාරණාව වෙනුවෙන් ගොඩක් දේවල් එතුමාට එකතු කරන්න හැකියාව ලැබෙනවා. ඔව් ඒක නිසාම ධනුෂ්ක මම හිතනවා අපි ආරම්භයක් විදිහට මේ සාකච්ඡාවට මේ බෝ නොවන රෝග පිළිබඳවනේ අපි කතා කරන්නේ. අපි වෛද්‍යතුමාගෙන් අසා දැනගමු මොනවද මේ කියන බෝ නොවන රෝග කියලා. ඔව් බෝ නොවන රෝග කියලා කිව්වහම අපි 50 ගණන් වල 60 ගණන් වල අපි හරි බය වෙලා හිටියා මැලේරියාවට. ඊට පස්සේ මොලේ වුණා. ඒ වගේ විවිධ වසංගත රෝග වලට ග්‍රාමීය වශයෙන් නාගරික වශයෙන් හැමෝම පොදුවේ බය වෙලා හිටියා ලෙඩක් වහම. දැන් ඒ පැත්ත තුනී වීගෙන ගිහිල්ලා දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් යම් යම් විෂ බීජ ජනනය වෙලා හැදෙන උණ රෝග පාචන රෝග වගේ සරල රෝග වලට ඉතිරි වෙලා ඊට වැඩිය වේගෙන් සමාජය මහ බර විදියට විනාශ කරන බෝ නොවන රෝග ව්‍යාප්තිය. බෝ නොවන රෝග කියලා ගත්තාම අපිට කියන්න පුළුවන් හෘද රෝග. ඊට පස්සේ ශරීරයේ මේදය කොලෙස්ටරෝල්. ඊට පස්සේ ලේවල පවතින සීනි ගති. ඊට පස්සේ පිළිකාකාරක තත්ත්වය. වකුගඩු රෝග. අස්ථි වර්ධනය නොවීමේ රෝග. බලන්න ලංකාවේ කුරු ජනගහනය වැඩි නැහැ. අපිට දැන් බලන අපිට පේන්නේ මේ අඩි 4ක් විතර උස අම්මලා බබාලා වඩා කුරු ජනගහනය වේගෙන් ව්‍යාප්ත වෙනවා ලංකාවේ. ඉතින් ඒවා අපි වෛද්‍යවරු වශයෙන් මෙව්වා දිහා තීක්ෂණව බලන නිසා අනික් කට්ටියට වඩා අපට පැහැදිලිව පේනවා එදිනෙදා මේ පැත්තෙන් මේ ලංකාවේ මිනිස්සු මහා බර විදියට රෝගවලට ගොදුරු වෙනවායි කියලා. බලන්න මේ හෘද රෝග තියෙන මිනිස්සෙක් මහන්සි වෙන්න බයයි. හෘදය ඕනෑවට වැඩිය වෙහසන්න බයයි. ඒ නිසා එයා ටික ටික එයාගේ හැම ව්‍යායාමයක්ම අකුල ගන්නවා. ඊට පස්සේ ඒ ව්‍යායාම ඇකිලෙන්ට කට ඇකිලෙන්නේ නැහැනේ. කන දේවල් කනවාමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ලේ වලට තෙල් එකතු වෙනවා. කොලෙස්ටරෝල් එකතු වෙනවා. ඊට පස්සේ ටයිග්ලිසර් ලේ වල උකුව වැඩි වෙලා යනවා. ඊට පස්සේ මේ දෙකම එකතු කරගෙන එක්තැන් වෙච්ච මිනිහට අනිවාර්යයෙන්ම සීනි හැදෙනවා.
අර කතාවක් මම මේ ඊයේ පෙරදා කිව්වා. මොකද්ද? තිත්තයි තිත්තයි කියලා කරවිල අයින් කරලා පැණි රස දේවල් කාගෙන කාගෙන ගිහිල්ලා ලේවල සීනි වැඩි වුණාම ආපහු කරවිල හොයාගෙන යනවායි කියලා. දැන් අන්නේ කරවිල හොයාගෙන යන තැනට තමයි ලංකාවපත් වෙලා තියෙන්නේ. දැන් අපිට ආපහු සිද්ධ වෙනවා අපිට මුල ඉඳන් අපේ තිබිච්ච ආහාර පාන රටාවට යන්න. හැම රටකටම අනන්‍ය වෙච්ච ආහාර පාන රටාවන් තියෙනවා. එතකොට අපේ ලංකාවට අනන්‍ය වෙච්ච ආහාර පාන රටාවක් වෙනම තියෙනවා. දැන් මේ කියන ආහාර පාන රටාවෙන් මිදිලා අපි මේ කට පරිස්සම් කරගන්නේ නැතිකම නිසාම අපේ ජාතියක්ම අමාරුවේ වැටලා ඉන්නවා කියන කාරණාව තමයි මේ මතු කරන්නේ. ධනුෂ්ක අපි මතක් කරන්න ඕනේ මේ බලාගෙන ඉන්න අය අපි කතා අපි කියවනේ අද දවසේදී බොහෝ දෙනෙක් වෙනදටත් වඩා දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඇති කියලා අපි විශ්වාස කරන නිසාම අපි අවස්ථාවක් ලබා දෙමුද අපේ ප්‍රේක්ෂකයන්ට අපේ අපි වමතන්. අනිවාර්යෙන්ම ඔබට පුළුවන් දැන් ඔබට අපි අද කතා කරන මාතෘකාව බෝන් නොවන රෝග සම්බන්ධයෙන් මේ දේවල් හරිම සුලභ දෙයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මේ පාරම්පරික හෙළවෙද කම දේශීය වෛද්‍යතුමෝ මේක අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඕගෙන් දැන කියා ගන්න යම් කිසි කාරණයක් තියෙනවා නම් 0112 444555 කියන අපේ දුරකථන අංකයට කතා කරලා ඔබට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් හැකියාව තියෙනවා. දැන් අතර මාධවි ඔබතුමා අපේ වෛද්‍යතුමනි මතක් කළා දැන් මේ අයහපත් මේ ආහාර පුරුදු කියන කාරණය සම්බන්ධයෙන්. අපි පුංචි කාලේ ඉඳන්ම දැන් වර්තමානයේ විවිධාකාරයේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. දරුවන්ට කන්න දෙන්නේ මොනවද? දරුවෝ කැමති මොනවද? මේ තෝරා බේරාගෙන ආහාර පුරුදු සකස් කිරීම පිළිබඳව. ඇත්තරම දැන් පුංචි දරුවන්ට ඔය කියන බෝන වන රෝග ටික අඩුවෙන්ද තියෙන ඔබ දකින්න විදිහට නැත්තම් නෑ. පුංචි දරුවෝ සීග්‍රෙන් බෝන වන රෝග කරා ඇදීගෙන යනවා. තේරෙනවා. දැන් අපි ළඟ මා ළඟ ඉන්නවා මම පෙර කිව්වා වගේම අවුරුදු 16යි මාස ගානයි පාලනය නොවන කොලෙස්ටරෝල් ප්‍රතිශතයක ඉන්න ළමෙක්. තේරෙනවානේ. දැන් අපි යාට ප්‍රතිකාර කරගෙන යනවා. එයා දැන් සාමාන්‍ය මට්ටම අපි කඩාගෙන යනවා. ඒ වගේම දියවැඩියාව වැළඳිච්ච ළමයි අවුරුදු 19-18 විවාහ වෙච්ච මුල ඒ වගේ බරපතල විදිහට සෞඛ්‍ය ප්‍රශ්න වලට ගියපු ප්‍රජාවක් අපි දකිනවා. තේරෙනවනේ. දැන් මේ ඔබතුමා කියන විදිහට ආහාර වලට අමතරව මේ කියන බොනෝන රෝග වැළඳෙන්නට හෝ මේ ව්‍යාප්තියට හේතු වෙන වෙනත් කාරණාවක් තියෙන්නට පුළුවන්ද? ජානමය තත්වයක් හෝ වේවා? මෙහෙමයි. ජානමය තත්වයක් බොනෝන රෝග පිළිබඳව අපි විශ්වාස කරන්නේ. හේතුව අපේ මුතුන් මිත්තෝගේ ජානමය අපි අරගෙන ඉතින් අපි මුතුන් මිත්තන්ගේ කාලේ එවැනි රෝග තත්ත්වයක් තිබ්බේ නැත්නම් වර්තමානයේ එවැනි රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒක ජානවලට බාර දෙන්න බෑ. දියවැඩියාව ගත්තත් හෘද රෝග ගත්තත් ඉතින් දැන් අපේ දේශීය වෙදකමේ වැළුවත් අවුරුදු 3-4000 පරණ කසාය වට්ටෝරුවල දියවැඩියාවට දියවැඩියාවට කියලා යම් යම් කසාය වට්ටෝරු තියෙනවා. ඒ කියන්නේ මේක ළඟ ලෙඩක් නෙමෙයි, බොහොම ඈත ලෙඩක්. නමුත් සුලබ ලෙඩක් නෙමෙයි, බොහොම දුලබ ලෙඩක්. දැන් මේ වෙනකොට මේවා මේ විදිහට ව්‍යාප්ත වෙනකොට ඒක ජානවලට බාර දීමේ කිසිම සාධාරණ පැත්තක් නැහැ නේ. අනිවාර්යයෙන්ම තුමනි. දැන් අපි පුංචි කාලේ ඉඳන් දරුවන්ට පුරුදු කරන්න ඕන සමහර කෑම බීම වර්ග තියෙනවා. ඒවා දෙමව්පියනුත් දැන් වර්තමානයේ සමහරලාවට ඒවා මගහැරෙනවාද මගහරිනවාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඇත්තටම දරුවෙක්ට අපි ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න ඕන ප්‍රධානම දේ මේ ආහාරවලදී අපි සිදු කරන්න ඕනේ. අපි සැලකිලිමත් වෙන්න ඕනේ කොයි වගේද? මේකයි දැන් අපි නාගරීකරණ එහෙම නැත්නම් ගම් මට්ටම් කියලා එහෙම ભેද නැහැ. දැන් ඔක්කොම එක තත්ත්වෙට තියෙන්නේ. ගමක් කියන එකක් දැන් හොයාගන්න බොහොම අමාරුයි. බස් එක නැගලා කිලෝමීටර් 100ක් 200ක් ගියත් ගමක් පේන්නේ නැහැ. ඔක්කොම නගරනේ. ඒක නිසා දැන් අපිට කියන්න තියෙන්නේ මේකයි. මේ හැමදේම අපි කොච්චර කතා කරත් ඒ කට්ටිය අවසානයේදී ඉවර කරන්නේ අපිට තියෙන කාර්ය බහුලත්වය. අපිට උදේ නැගිටපම වැඩට දෙන්නම යන්න ඕනේ. මෙයා එන්නේ රෑ 7ට, මෙයා එන්නේ රෑ 8ට. ළමයි මෙහෙම කේක් කියලා ළඟ දාලා යන්නේ. අපි පාන් කෑල්ලක බටර් ටිකක් ගාලා අරන් ගියේ නැත උදේ බත් පිහින්නේ කොහොමද? දවල් ගෙදර කෑම කන්න කිව්වට දවල් ගෙදර ඉන්නවද බත් කන්න? අපි ඔයගේ පැත්තක් ඔය යන්නේ. නමුත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මිනිස්සු ජීවිතයක වැදගත්ම දේ තමයි කාල කළමනාකරණය. තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න ඕනේ තමන්ගේ ඉදිරි අනාගත අභිවෘද්ධිය සඳහා. මේ කාල කළමනාකරණය නොකර ගන්නා පුද්ගලයා තමනුත් තමන්ගේ දූ දරුවමුත් දුකේ දා ගන්නවා කියන කතාව තමයි තියෙන්නේ. ධනුෂ්ක, දැන් වෛද්‍යතුමාගේ අතින් කියවිච්ච තවත් එක් වැදගත් කාරණාවක් තමයි මේ කොලෙස්ටරෝල් පාලනය කළ නොහැකි මට්ටමට ආවට පස්සේ සීනි තත්ත්වය, එහෙමත් නැත්නම් දියවැඩියාවට අනිවාර්යෙන් එනවා කියන එක. ඒ කියන්නේ තෙල්
වැඩිපුර ආහාරයට ගන්න එක පිටි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගන්න එක මේකට හේතුවක් වෙනවා. මෙහෙමද? දැන් පිටි සහිත ආහාර ගන්න ඕනේ. තෙල් සහිත ආහාර ගන්න ඕනේ. ඒවා අපේ ආහාර වටෝරේ තියෙන දේවල්. පෞරාණික ආහාර වටෝරේ තියෙන දේවල්. හරි? ඊට පස්සේ මේ තෙල් සහිත පිටි සහිත හෝ වෙනත් ඕනම ආහාරයක් ගත්තන් පස්සේ මේ ආහාර ජීර්ණක්‍රියාවලියේදී ඇතිවෙන පිරිසිදු කිරීම ඇති කරගන්න අපද්‍රව්‍ය ටික ආපහු එලව ගන්න අවශ්‍ය ව්‍යායාමය ඇඟේ තියෙන්න ඕනේ කියනවා. මස් කණ්ඩ සත්තු රංචුවක් දිහා බලලා දුනිදිය ඇදලා බය කරලා දුවන මුවා පස්සේ එලවගෙන ගිහිල්ලා ඌට විදලා කන්න ඒ මස් ප්‍රත්‍යක්ෂයි කියලා. ඇයි? තමන්ගේ කැලරිත් ගිහිල්ලා සතාගේ කැලරිත් ගිහිල්ලා. අද දවස් 45ට කොටු කරලා හදන හැරෙන්ට කොටු කර ඉඳ නැතුව කොටු කරන හදන සතාව නිකාම කොට මෙට්ට උඩ ඉඳගෙන කාලා දානවා. මම ඔබතුමාට ඔය විශේෂ කාරණයටම යම් කිසි පුංචි බාධාවක් කරන අපේ දුරකථනයේ හිතවතී සම්බන්ධ වෙලා ඉන්නවා ගාමිණී මහත්මයා බෙන්තුටින්. ආයිබෝන් සුබදැසනක් ඔබතුමාට. ආයිබෝන්. ඔව් ගාමිණී මහත්මයා අපිට කියන්න ඔබතුමාගේ ප්‍රශ්නේ. ඔව් මගේ ප්‍රශ්නේ මහත්මයා දැන් මට මේ පිළිමාතර කියන දැන් අවුරුදු 7ක් විතර වෙනවා මට දීවැඩියාව හැදිලා. බෙහෙත් ගත්තා සාමාන්‍ය පානය කරගෙන යනවා. නමුත් දැන් මේ මගේ මේ බලලු කරයි හන්දිපත් වල නිකන් ආතරයිටිස් වගේ තත්ත්වයක් ඇවිල්ලා තිනවා. මේ ඒ සම්බන්ධව මේ පොඩ්ඩක් විස්තරයක් දැනගන්න පුළුවන්. දැන් වයස කීයද ඔබතුමාගේ? මගේ වයස මහත්මයා දැන් අවුරුදු 52ක් වෙනවා. දැන් මෙන්න මෙතනයි ඔතන කතාව තියෙන්නේ. අපේ රුධිරයේ අන්තර්ගත වෙලා තියෙන්නේ අපේ සප්ත ධාතුව සංවර්ධනය කරන විටමින් වර්ග ටික කන ආහාර වලින් අරන්. එතකොට පාලනය නොවන දියවැඩියා තත්ත්වයක් ආහෙන් පස්සේ මේ ලේ වල වැඩිපුර තියෙන සීනි. පෝෂක පදාර්ථ අඩුයි. ඔක්සිජන් අඩුයි ලේ වල. ඊට පස්සේ එවැනි දූෂිත රක්තයකින් පෝෂණය වෙන සප්ත ධාතුවම ලෙඩ වෙනවා. අස්තිය. දැන් ආතරයිටිස් කියන අස්ති රෝග. අස්ති මජ්ජා ඔය හැම ධාතුවකම සංවර්ධනය ඇන හිටලා රෝග ඇති කරනවා. ඉතින් සීනි මනාලෙස පාලනය වෙමින් අස්ති රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම තමයි එතුමට ඔය ජීවිතයේ ඔය වයසේදී කරගන්න තියෙන්නේ. මේ හැම දෙයක්ම එකට එකක් සම්බන්ධයි. රෝග නිදානය හොයා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත්. අපි කිටි විරාමයක් අරගෙන නැවතත් මේ විශේෂ කතා බහ සමගින් යමු වෙන සූදානම්. මදවී දැන් උදෑසන අපේ හිරු ධර්ම දේශනාව අහනකොට අපි ස්වාමීන් වහන්සේ නම දේශනා කරනවා. දැන් කොච්චර සල්ලි මුදල් පස්සේ ඔබ ඒ දේවල් හඹා ගිහලා ඒ දේවල් හම්බ කරගන්නවා වගේ තමයි. හැබැයි ඔබ නිදන්න ඕන වෙලාවට හරියට ඒ නිින්ද ලබා ගන්න. ඔබ කෑම ඔබ ආහාර ලබා ගන්න ඕන වෙලාවට ඒ ආහාර නිවැරදි වේලාවට ලබා ගන්න. ඒ තමන්ගේ මේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණා කියලා දෙන්නේ. ඔව් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ බඩගින්නෙන කෙනෙක්ට බණ කියලා වැඩකුත් නැහැ කියලා. මොකද මූලික මානව අවශ්‍යතාවයක් විදිහට ආහාර සහ ඒ දේවල් මනුස්සෙක්ට වැදගත් නිසා. කෙසේ වෙතත් දැන් වෛද්‍යතුමා සඳහන් කරපු කාරණාවල් එක බෝ නොවන රෝග ගැන අද දවසේදී අපි සාකච්ඡාව. ඒක නිසා මේ දියවැඩියාව එහෙමත් නැත්නම් මධුමේහ කියා කියන්නේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මේ කියන තත්වයන්ට අමතරව තවත් එක් රෝග තත්වයක් පිළිබඳව වෛද්‍යතුමා අතින් කියවුණා. ඒ තමයි මේ පිළිකාව කියන දේ. අතීතයේ සිට වර්තමානය දක්වා මම හිතන්නේ සංඛ්‍යාලේඛන ගත්තොත් දිනෙන් දින පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. මේකට මොකක් හරි හේතුවක් තියෙනවද නේද වෛද්‍යතුමනි? ඔව්. ඒකට සුවිශේෂ හේතු තියෙනවා. අපි වෙදකමට අනුව ශරීරයක යම් යම් පදාර්ථ සංවර්ධනය කරන්න අවශ්‍ය සෛල තියෙනවා. ඒ සෛල ඒ ස්ථානගතව ඉඳගෙන ශරීරයේ පැවැත්ම ආරක්ෂා කරන යනවා. එතකොට සමහර අවස්ථාවල අර සෛල අනවශ්‍ය ලෙස බෝ වෙලා එන වෙලාවල් තියෙනවා. ඒතර ඒ වගේ දේවල් බැලන්ස් උනේ අපේ ආහාරයෙන්. ආයෙත් මම මුලට එනවා. අපි කන ආහාර. පතෝල වෙන්න පුළුවන්, වැටකුළු වෙන්න පුළුවන්, කරවිල වෙන්න පුළුවන්. ඒ ආහාර පාන රටාවේ තිබුණා මේ සෛල බැලන්ස් කරගෙන යෑමේ හැකියාව.
සමතුලිත මට්ටමින් පවත්වාගෙන ඉහළට එන සෛල ටික විනාශ කිරීමේ යම් යම් ආහාර පාන රටාවන් තියෙනවා. එතකොට අපි ඒකාකාරී ආහාර රටාවකට කොටු වෙලා විකෘති වෙච්ච ආහාර පාන රටාවකට ගොදුරු වෙලා තව පැත්තකින් නවීන විද්‍යාව පවා පිළිගන්නවා. සංස්කරණය කළ ආහාරයක් නැවත සංස්කරණය කරොත් විස සහිතයි කියලා. කලාහල විස සහිතයි අපි කියන්නේ. නවීන වෛද්‍ය විද්‍යාවත් කියනවා රෝල්ස් එකක් බැදලා තියලා පැත්තක තියලා ආයි බැදලා කන්න එපා විසයි. මාළුවක් වේලා ෆ්‍රිජ් එකේ තියලා අරගෙන ආපහු රත් කරලා කන්න එපා විසයි. හරි? අන්න මේ වගේ ආහාරත් පිළිකා සෛල සංවර්ධනය කරන්න බෙහෙවින් ඉවහල් වෙනවා. සංස්කරණය කළ ආහාර නැවත සංස්කරණය කිරීම පිළිකා සෛල සංවර්ධනයට ඉවහල් වෙනවා. දැන් ශරීරයේ අපි පිළිකා සෛල තියෙනවා. පිළිකා සෛල වලින් තමයි අපේ ශරීරයේ වැඩෙන අනවශ්‍ය වැඩන අනික් සියලුම සෛල කාලා දාන්නේ පිළිකා සෛල. එහෙමනම් ශරීරය පවත්වාගෙන යෑමට පිළිකා සෛල අත්‍යවශ්‍යයි. එහෙව් පිළිකා සෛල සංවර්ධනය වුණාම ඒව කාලා දාන්න කෙනෙක් නැහැ. එයා තමයි අයියා පිළිකා වල සෛල වල අයියා. එයාට ඇටැක් කරන්න කවුරුත් නැහැ. ඒ ඇටැක් කරන්න නැති එක්කෙනා යම් හේකින් එයාගේ පිළිකා සෛල උඩට ගෙනාවොත් අර පෙර කියන ආහාර පාන රටාව එයාගේ එන්නේ උඩට. එයා එන මට්ටමේ ඉන්න දෙන්නේ නැතුව. ඒ උඩට ගෙනාවාම කොතනද පිළිකාවක් සංවර්ධනය සුදුසු අපසරියක් ශරීරයේ තියෙන්නේ? ඒක වකුගඩුවද, අක්මාවද, කොඳුරැහනද, මොළේද? ඒ ස්ථානේ ටක් ගාලා පිළිකාව සංවර්ධනය පටන් ගන්න. ඒකයි පිළිකාවේ ආරම්භය. ඒක තමයි පිළිකාවේ නීතිය. අනිවාර්යෙන්ම වෛතුමනේ, ඇත්තටම මේ වගේ ක්ෂේත්‍රයන් අපිට තව තවත් වැඩි දුර කතා බහ කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. අපි ඉදිරි වැඩසටහන් වලදී මේ කතා බහ අපි ඒ වගේ ගෙනියන්න සූදානම්මින් ඉන්නවා. ඒ අතර මාධවී තවත් දුරකතනින් හිතවත එක් අපිට එක සම්බන්ධ වෙනවා බිබිල ප්‍රදේශයෙන් තිස්ස මහත්මයා. අයිබෝවන් සුබ දවසක් ඔබතුමාට. අයිබෝවන් තිස්ස මහත්මයා. ඔව් තිස්ස මහත්මයා. ඔබ දැනට පොදු මාතත් මම මේ ආන්නේ මගේ ඩෝනගේ ප්‍රශ්නයක්. මගේ ඩෝනගේ වකුගඩිය ගලක් තියෙනවා. මෙහෙමයි, 3 දශම ගානක ගලක් එකපාර ගලවන්න බෑ. ඒ ගැලෙව්වොත් එහෙම ඒ ගලට එන්න තියෙන නාලවල හිර වෙන්න පටන් ගන්නවා. වක්වඩුවෙන් මුත්‍රාශයට මුත්‍රාශේ මුත්‍රානාලේ මුත්‍රා ඉවත් වෙන්න ඕනේ. ඔය එන මාර්ගයේ ඔච්චර ප්‍රමාණික ගලක් එකපාර ගෙනිය එළියට ගන්න අමාරුයි. ඒක රෝගියාට හුඟක් අමාරුයි. ඒක නිසා ওই ගල ඒ තියෙන ස්ථානෙන් දියවෙන්ට අරින්න ඕනේ. ඒ දියවෙලා තමයි ඉතිරි ප්‍රමාණය වට්ටන්න ඕනේ. සිංහල බෙහෙත් වෙදකමේ මේ ක්‍රමයට පුළුවන් ද කියලා යෝගේ ප්‍රශ්න. පුළුවන් නම් මම සරල බෙහෙතක් කියන්නද? ඔව්. ඔයා ගන්න මේ හොඳ ඉදිච්ච මේ තියඹර කැකිරි කැකිරි ගෙඩිය. කැකිරි ගෙඩියක් අරගෙන පොඩි ගඩෝ කැටයක විතර වලක් හාරලා යටට මේ තියඹරා ගෙඩිය හොඳට මේ කම්බිලේන්සුවක වගේ ඔතලා අර වැලේ තැම්පත් කරලා පස් දාලා පස් උඩ පොල් කටු 20ක් 25ක් ගිනි දාලා අවුල්වන්න. හොඳට ඒ කළා ඒ පොල් කටු අඟුල් ටික අයින් කරලා හිමීට පස් ටික අයින් කරලා අර ගෙඩියේ වැලි ටික එහෙම පිහලා දාලා ටොපිය වගේ මිරිකන්න. මිරිකරලට එනවා ඒ ගෙඩියේ යුෂ. අන්න ඒක අඬුකෝප්ප බාගේ 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 දවස් 5ක් 6ක් බීවන ඔය ගල හීංගල වැටලා යනවා. ඉතුතුනේ ඔබට මේ ඉතාමත් වැදගත් මේ කතා කරන කාරණා මේ මේ පණිවිඩය මේ පණිවිඩය නැවතත් ඔබට තව කෙනෙක්ට නරඹන්න හෝ ඒ අවස්ථාව දෙන්න ඕන නම් www.hirutv.lk කියන අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. පිවිසලා මේ වෛද්‍යතුමා කතා බහ කරපු කාරණා නැවතත් ඔවුන් වෙත ලබා දීමේ ඔබට ඒ පිහිට ලබා දෙන්න පුළුවන් අපේ හිතවතුන්ට. ඒක ඉතාමත් වැදගත්. ඔව් මං හිතන්නේ මේ තිස මහත්මයාට වගේම මේක අහගෙන ඉඳපු බොහෝ දෙනෙක්ට ඒ ප්‍රතිඵලයක් වන්නට අවස්ථාව තියෙනවා. වෛද්‍යතුමනි තවත් එක් කාරණාවක් තමයි දැන් අපි කතා කරා බෝනවන රෝග කිහිපයක් පිළිබඳව. කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකාව, දැන් වකුගඩු ගල් කියන තත්ත්වය, මේ වගේ මේ කියන රෝග අතරින් දැන් ඔබතුමා කිව්වා වකුගඩු ගල් වලට නම් ප්‍රතිකර්මයක් තියෙනවා කියලා.
දියවැඩියාවට ප්‍රශයවලට කොලෙස්ටරෝල්ලට ප්‍රතිකරම තියෙනවා. අනිවාර්යම තීර. මේවා දැන් සාමාන්‍ය අපි යම් යම් බෙහෙත් වර්ග මේ මාධ්‍ය තුළ අපි දකිනවා. අපේ බෙහෙත් මාධ්‍ය තුළ නෑ. අපි බෙහෙත් නිර්මාණය වෙලා තියෙන්නේ අපි කරා එන අපේ රෝගීන් සංඛ්‍යාවට පමණයි. ඒකට දැනුවත් වෙන්න ඕනේ. දේශීය වෙදකමක් තියෙනවා. අපිට අනන්‍ය වෙච්ච වෙදකමක් තියෙනවා. තේරෙනවනේ මේකෙත් කොහෙද පිහිට තියෙන්නේ කියලා ඒක හොයාගන්න ඕනේ. දැන් මෙතනුණත් අපි යම් කිසි කරුණාවකින් තමයි අර බෙහෙත එළියට දාන්නේ. හරි දැන් ඔය වහුගඩුවේ ඔය තියෙන ගලට මෙච්චර සල්ලි දෙන්න මං ගල අරන් දන්නම් කිව්වනම් එයා දෙනවා. අපි කඩෙන් ගෙනල්ලාහක් වෙලා රුපියල් 20ක් 25ක් ගෙනලා කැකිලි ගෙලි මෙරිකලා දීපුවා මේක හොඳේ. අනාර්ථ මුදල් විනාශයක්. එහෙම නේද? ඒ වගේ සරල බෙහෙත්‍රම අපි මේ අනන්‍ය මේකේ තියෙනවා. අර රොබර්ට් නොක්ස් මහත්තයාගේ පොතේ තියෙන්නේ ලංකාවේ හැම ගෘහණියක්ම වෛද්‍යවරියක් කියලා. හැම අම්මා කෙනෙක්ම වෛද්‍යවරියක් නේ. ඉතින් ඒ වගේ රටක් නේ මේ රට. අද කොහෙද එහෙම වෛද්‍යවරු ඉන්නේ? අනිවාර්යයෙන්ම මේ කාරණා ඉතාමත් වැදගත් කතා බහ කිරීම අපේ මාධ්‍ය අරමුණ බවටත් අපේ හිරු අරමුණ බවටත් පත්වන්නේ මේ හෙළවෙදකම නැවතත් අපේ මේ සමාජගත කිරීමට යම් කිසි පුංචි හෝ උදව්වක් කිරීම මේ වැඩසටහනේ විශේෂාංගයේ එක් කරුණක් ලෙස අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ අතරේ අපි දැන් අපි අවසාන විනාඩි 4-5ට අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපිට කතා කරන්න ගොඩක් ක්ෂේත්‍රයන් තියෙනවා. ඒ අතරේ අපි තවත් ප්‍රධාන වශයෙන් අපි දැන් කතා කරොත් එහෙම දැන් දේශීය වෙදකම අනුව අපිට කෙනෙක්ට දරුවෙක්ට වුණත් දැන් ඔබ සූදානම අද ඉඳන්ම පටන් ගන්නවා මගේ දරුවා වෙනුවෙන් ආහාර පුරුදු මේ දේවල් ක්‍රියාත්මක කරන්න කියලා. ඇත්තටම වෙදකමේ දේශීය වෙදකමේ තියෙනවාද මේ ආකාරයට ආහාර වට්ටෝරු සකසා ගන්න, මේ ආකාරයට දවස් හතේ කෑම ලබා දෙන්න මේ ප්‍රධාන ආහාර වේල් තුන ඇතුලේ, එහෙම අපිට උපදේශයක් දෙන්න පුළුවන්. මේ දේවල් කන්න, මේ දේවල් කන්න එපා කියලා. මෙහෙමයි. ලංකාවේ ලැබෙන සියලුම එළවලු වර්ග, සියලුම පළතුරු වර්ග ඒවා අපේ ආහාරයේ පිංස තමයි වැවිලා තියෙන්නේ. හොවවන්නේ. එතකොට මේ ආහාර සංස්කරණය කරන ක්‍රම, මේ ආහාර මාරු කරගන්න ක්‍රම, ආහාර වශයෙන් මේවා කියනවට වඩා අද ගෝවා පරිප්පු සාමුණ හරි ව්‍යංජනයක් කිව්වම හෙට උයනකොට මේක මාරු වෙන්නේ කොහොමද, අනිද්දා වෙනකොට මේක මාරු වෙන්නේ කොහොමද, ඒ විදිහට එළවලු අපි කොහොමද අපි ගේන්නේ, ඒවට එතකොට මෙයාගේ දිව විවිධ රසයන් තුළ සතිය සැරිසරනවා. මේ හැමදාම බත් කන්න බෑ කියන කතාවේ තියෙන තේරු මේකනේ. හැමදාම බත් කන්න බෑ කියන කාරණාව ඇතුලේ තවත් එක ගැටලුවක් ප්‍රශ්නයක් සහ මේ පවුලක් තුළ පුංචි ළමයි සහ දෙමව්පියන් අතර නිරන්තරයෙන්ම පවතින ඝට්ටනයක් තමයි මේ සුදු බත් සහ රතු බත් අතර ප්‍රශ්නය. එතකොට දැන් සුදු බත් කන්න හොඳ නැද්ද වේද මහත්තයා? කුරුට්ට සහිත ආහාරයෙන් ශරීරයේ වැඩෙනවා ප්‍රාණ අපාන උදාන ව්‍යාන සම්මාන අපාන වායුව වාතයේ කොටස් පහකට බෙදලා තිනවා. අපාන වායුව කියන කොටස සංවර්ධනය වෙනවා මේ කුරුට්ට සහිත ආහාරවලින්. මේ කුරුට්ට සහිත ආහාරවලින් සංවර්ධ වෙන අපාන වායුවෙන් තමයි මල මූත්‍ර දාඩිය දරු ගැබ් මේ ඔක්කොම ශරීරයෙන් එළියට විසි කරන්නේ. දාඩිය කාංකලා අඳුරු කබ ඔක්කොම එළියට විසි කරන්නේ. එතන ඒ අපාන වායුව ශරීරයේ සංවර්ධනය වෙන්නේ නැත්නම් මේ බහිස්ත්‍රීය කොටස් පිට වෙන්නේ ඇලියට. එතකොට ඒවා පිට වුන් නැතුවම ඒවා රක්තය හැමදාම ජරාගෙන ජරාව යනවා. එතකොට දූෂිත රක්තයකින් තමයි අපේ ශරීරය පෝෂණය වෙන්නේ. මනස පවා විකෘති වෙනවා. මොන හරි පර වැඩක් කරපුවම ඕකගේ ලේ හොඳ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ රක්තය බලපානවා නේද මේ කරන අවකල් ක්‍රියාවලට. එතකොට අපේ ඇඟ ඇතුලේ රක්තය දූෂ්‍ය කරගෙන කරගෙන යන්න යන්න අපෙන් සිද්ධ වෙන ක්‍රියාවමුත් සමාජ විරෝධී දූෂිත ක්‍රියා සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ කුරුට්ට සහිත ආහාරය වැදගත්. අපේ අම්මලා අපි බත් කවනකොට රතුද සුදුද කියලා නැතුව කාක්ක පෙන්න ගස් වැල් පෙන්න හැතැම්ම ගණන් ඇවිද ඇවිද තමයි බත් පුරුදු කරේ අපිට. දැන් ඉන්න අම්මලා දරුවන්ට බත් පුරුදු කරන්න දන්නේ නැහැ. ආය අම්ම තමයි දරුවන්ට බත් කවන්න සිද්ධ වෙන්නේ. දරුවෙකුට බතර දරුවෙක් පුරුදු කරන්න හරි අමාරුයි. ලේසි නෑ. ඒක කරන්න අම්මලා දන්නේ නෑ. ඒක නිසා තමයි දරුවෝ රයිස් කෝතු රොටි වගේ ජහජරාවල් වලට පුරුදු වෙන්නේ. නේද?
අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වතුනි ඔබතුමාට අපිට බොහොම මාහඟ සම්පතක් කියලා කියන්න පුළුවන් මේ වැඩසටහනටත් එකතු වුණු අපි ඉදිරියේදීත් බලාපොරොත්තු තියෙන ඔබතුමාව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කරගෙන කතා බහ කරන්න. ඇත්තටම දරුවන්ට අපේ ආහාර වලට තියෙන ඒ රසය වැඩි කර ගැනීමට දෙමව්පියන්ටත් ඒ දේවල් රහ විදියට උයන්න පිහන්න දැන ගැනීම සහ ඒ දේවල් රහට ඔවුන් වෙත ඉදිරිපත් කිරීම සිදු කරන්නත් යම් වගකීමක් තියෙනවා කියන කාරණේ අපි මේ වෙලාවේ මතක් කරගන්න ඕනේ. ඒ වගේම අපි කන බොන දේ තමයි අපිව නියෝජනය කරන්නේ. අපි කන බොන දේ තමයි අපි කවුද කියන එක තීරණය කරන්නේ. අපිට හැදෙන ලෙඩ රෝග මොනවාද? අපේ પરම්පරාවේ ඉදිරියට අනාගතේ මොන විදිහද? දෙමව්පියන් ලෙඩ වුණාම දරුවන්ගේ අනාගතය අඳුර වෙනවා. ඒක නිසාම ආහාර පානය ඉතාමත් වැදගත්. අපි මේ අවස්ථාවේදී බොහොම නිරෝගීමත් අනාගතයක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ඔබතුමාට තවත් මේ හෙළ වෙදකමේ ඉදිරියටත් යෙදෙන අවස්ථාව ලැබේවා කියලා ආයිබෝවන්. ආයිබෝ වේවා. අපි රාවණාසපුව කඳානේ දේශීය හෙළ වෙදකමේ අපේ පාරම්පරික වෛද්‍ය රණසිංහ බණ්ඩාර මහතුමාට ආදරණීය හිතවතුනි අපි මේ විශේෂාංගයෙන් සමුගන්නයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි දිගින් දිගටම අපි හිරු ටීවී සමගින් නිරන්තරයෙන් රැඳෙන්න ඔබට ආරාධනා කරනවා. හිරු මැදුර විශේෂාංගයත් සමගින් රුවන් සෝදානමින් ඉන්නවා විරාමෙන් පස්සේ අපූරු නිවසක් ඔබට ඉදිරිපත් කරන්න ඔබේ නිවස තනා ගැනීම සඳහා විවිධ අදහස් ඔබට හිතට ජනිත කරන්නට ඉතින් ඒ විශේෂාංගයට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අයිබෝන් වෙන්දනේ උදෑසනේ හිරුමැදුර විශේෂාංගය අද ආරම්භ කරන්න සූදානම් වෙනවා. දැන් සාමාන්‍යයෙන් නිවසක් ඉදිකරන්න බොහොම කැමැත්තෙන් වමනාවෙන් බලාගෙන ඉන්න ඔබට හිරුමැදුර ගොඩාක්ම විශේෂයි. මොකද හේතුව හිරුමැදුර තුලින් පෙන්නුම් කරන මේ විවිධ අංග සෑම නිවසකම මේ ඉදිරිපත් කරන විවිධ අංග ඔබ නිර්මාණය කරන නිවසට ගොඩක් වැදගත් වෙනවා. අද දවසේදීත් අපි සූදානම් වෙනවා ඒ වගේ බොහොම සුවිශේෂී නිවසක් පිළිබඳව කතා කරන්න. දැන් ඔබ කල්පනා කරනවා ඇති අද දවසේ කතා කරන නිවස සුවිශේෂී වෙන්නේ කොහොමද කියලා. මේ නිවස සුවිශේෂී වෙන්නේ කොළඹ වගේ එහෙම නැත්නම් නාගරික පරිසරයක ඉදිවෙච්ච බොහොම අඩු ඉඩකඩක නිර්මාණය වෙච්ච නිවසක් විදිහට. ඉතින් ඒ නිසා මේ නිවස පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිවසේ ප්‍රවිෂ්ඨය හරිම වෙනස්. බොහොම ස්වභාවික පරිසරයත් එක්ක අනුගත වෙච්ච ආකාරයට නිර්මාණ වෙලා තියෙනවා. අපි දැන් මේ පැත්තට බොහොම ඉස්සරහට ඇවිදගෙන ගියාම අපිට මේ නිවසේ ප්‍රධාන දොරටුව මුණ ගැහෙනවා. අපි යන් අද දවසේ අපිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න වරලත් වාස්තු විද්‍යාඥයා මං හිතන්නේ අපි එනකම් බලාගෙන ඉන්නවා. අපි ගිහිල්ලා කතා කරමු මේ නිවසේ තියෙන විශේෂත්වය පිළිබඳව. හොඳයි දැන් මේ කියලා නිවස පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුරේෂ් අපි දැන් මේ ප්‍රවිෂ්ඨය නෙමේ ඒකත් මේ ප්‍රවිෂ්ඨය සහ මේ නිවසේ තියෙන විශේෂත්වය පිළිබඳව කතා කරමු. දැන් සුරේෂ් එක මම කලින් මුණ ගැහෙන්න කලින් කතා කරද්දී මට කියපු දෙයක් තමයි අඩු ඉඩ කඩකින් මේ නිවස නිර්මාණය කරා කියලා. ඔව්. ඇත්තටම මේ නිවස ඉදි කරලා තියෙන්නේ පර්චස් 6.8ක් ඇතුළත. ඔව්. පර්චස් 6.8ක් කියලා කියන්නේ බොහොම කුඩා ඉඩ ප්‍රමාණයක්. දැන්ට ඉන්න සේවාදායකයන්ගේ අවශ්‍යතා එක ගත්තහම ඒගොල්ලන්ට නවීන ජීවන රටාවට හැඩ ගැහෙනවත් එක්කම ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතා සියලුම දේවල් එක්ක ගත්තහම කුඩා ඉඩ ප්‍රමාණයක්. ඒත් අපි උත්සාහ කරා පුළුවන් තරම් ඒ හම්බ වෙන උපරිම ඉඩ ප්‍රමාණය හැම අවස්ථාවකම ඒගොල්ලන්ගේ අවස්ථාවක් වෙනුවෙන් අවශ්‍ය ස්පේසස් බිල්ඩ් කරන්න යූස් කරන්න. ඒක නිසාම මම හිතනවා මේ ගෙදර පුළුවන් තරම් අපි වාතාශ්‍රය ගන්න ආලෝකය ගන්න ඒ වගේම විසිත කාමරේ සහ අනිත් හැම ස්පේස් එකකටම පුළුවන් තරම් ලයිට් ඇන් වෙන්ටිලේෂන් ගන්න. මොකද ඒක තමයි විශේෂම දේ ගෙදරක. ඒ දේවල් සඳහා අපි පුළුවන් තරම් උත්සාහ කරා. ඒක නිසා තමයි අර ගොඩක් කොරිඩෝස් වගේ හැදිලා හුළඟෙන දේවල් දැනෙන්නේ. ඇතුළට ආවම පස්සේ දෙපැත්තෙම ගස් වැල් දකින්න පුළුවන්. ඒ විදිහට තමයි අපි ඒක නිර්මාණය කරන්න හිතුවේ. සුරේෂ් දැන් සාමාන්‍යයෙන් අඩු ඉඩකඩක් තියෙන භූමියක නිවසක් ඉදිකරද්දී කොහොමද මේ නිවස ඉදිකරනකොට ඔබ වරලත් වාස්තු විද්‍යාඥයෙක් විදිහට විශේෂයෙන් සැලකිල්ලක් දක්වන කාරණා? මොකද හේතුව දැන් මේක නාගරික පරිසරයක්. ඔව්. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රදේශයට බොහොම සමීප වෙච්ච ප්‍රදේශයක්. එතකොට දැන් මේ වගේ ප්‍රදේශයක ඉඩමක් නිවසක් ඉදිකරද්දී කොහොමද සුරේෂ් ඔබ
මූලිකවම අවධානය යොමු කරන සැලකිල්ලක් දක්වන කාරණා. විශේෂම දේ තමයි අපි දැන් මේ නිවස පිළිබඳව කතා කරොත් ඔබ පාවිච්චි කරපු දේවල් මොනවද? මේ නිවස විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් දකින ගෙදරක අපේ අවදහසක් තියෙනවා ගෙදර විසිත කාමරේ සහ අනිත් ප්‍රධාන අවකාශයන් ගෙදර ඉදිරිපස තියෙන්න ඕනේ කියලා. මේ ගෙදර විශේෂතේ තමයි ඒක සම්පූර්ණ තියෙන පිටිපස. මොකද අපි තියෙන නීති රීති වලට අනුකූලව පිටිපස්සේ ඉඩ ඉතුරු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවයෙන් අපි ඉතුරු කරන ඉඩ අපි භාවිතා කරලා තියෙනවා ගෙදර ප්‍රධානම අවකාශයන් වලට ලස්සන වීව් එකක් ගන්න, වෙන්ටිලේෂන් ගන්න, ඒ වගේම ලයිටින් හලව් කරන්න. ඒක නිසා තමයි මේ ස්පේසස් අපි ටිකක් නාගරික පරිසරයකට සුදුසු වෙනවා කියලා හිතලා ඩිසයින් කරලා තියෙනවා. හොඳයි අපි දැන් මේ ඉන්නේ ලිවින් ඒරියා එකේ. දැන් අපි කියන්නේ විසිත කාමරය කියලා කියන්නේ. දැන් මේ විසිත කාමර නිර්මාණය කරද්දී මට පේනවා ටිකක් වැඩිපුර වීදුරු භාවිතා කරලා තියෙනවා. එළිය බොහොම හොඳින් දැర్శණය වෙන විදිහට මේක සම්බන්ධතාවය ඇති කරලා තියෙනවා. එතකොට ඒ වගේම මේ බොහොම හොඳින් වාතාශ්‍රය ලැබෙන්න, ආලෝකය ලැබෙන්න මේක ගොඩක් ඉවහල් වෙලා තියෙනවා. මොකද හේතුව මේ විදුරු උනත් අරින්න වහන්න පුළුවන්. එතකොට දැන් මේක ඇයි මේ විදිහට පාවිච්චි කරේ සහ මේ ගෘහ භාණ්ඩ භාවිතය පිළිබඳව මේ ටයිල් එක පිළිබඳව මේ වර්ණ පාවිච්චි කොහොමද? ඒක සඳහනක් කරන්න අවශ්‍යයි මගේ සේවදායකයා පිළිබඳව. ඔහු සහ ඔහුගේ බිරිඳ දෙන්නම ප්‍රොෆෙෂනල්ස්ලා දෙන්නේ. ඒ දෙන්නගේ කැරියර් එක ස්ටාර්ට් කරනකොටම බිල්ඩ් අප් කරපු හවුස් එකක් මේක. ඒතකොට ඒගොල්ලන්ට අෆෝඩබල් බජට් එකක ගෙදරක් නිර්මාණය කරගැනෙද්දී ඒගොල්ලන් හිතුවා සුදුසුයි කියලා කුඩා භූමියක් තෝරගන්න එක, ඒගොල්ලන්ගේ තිබිච්ච කැපැසිටිස් එක. ඊට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණා පුළුවන් තරම් ඒ ඉඩකඩ අඩුයි කියලා කියන්නේ කොහොමත් අවහිරතා ඇති වෙන්න පුළුවන්. ඒත් ඒගොල්ලා වරලත් වාස්තුවිද්‍යාවකින් බලාපොරොත්තු වෙන්නේ එම පුළුවන් තරම් ඒ ඉඩ කොටස් ප්‍රමාණයන් උපරිම ලෙස භාවිතා කරන්න පුළුවන් වෙන විදියකට ස්පේසස් මැනේජ් කරගන්න. ඉතින් මං හිතනවා අපි පුළුවන් තරම් ඒක ඇචීව් කරන්න ට්‍රයි කරා කියලා. මොකද මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ ගෙදර හැම වෙලාවෙම ඕපන් කරලා තියෙනවා එළියට. මොකද පොඩි ඉඩ ප්‍රමාණයක ගයක් වුණාම අපි පුළුවන් තරම් බිත්ති වැඩි කරගත්තොත් හැම වෙලාවෙම අපිට පේන්නේ බිත්ති අතර පරතරය පමණයි. එතකොට අපිට දැනෙන්නේ නැහැ එතනින් එහාට ඉඩ තියෙනවා කියලා. ඒත් මේකේ තියෙන නීතිමය තත්ත්වයන් යටතේ ලිවිං ස්පේස් එක, ඩයිනිං ස්පේස් එක සාමාන්‍යයෙන් ලව් කරන්න පුළුවන් ගන්නටම තමයි තියෙන්නේ. ඒ වුණාට එතන ඇවිල්ලා වාඩි වුණාම දැනෙන ෆීලිං එක වෙනස්. මොකද හැම එන්ඩ් එකක්ම බවුන්ඩරි වෝල් ටු බවුන්ඩරි වෝල් දකින්න පුළුවන්. ඒක නිසා තමයි අපි වීදුරු භාවිතා කරනවා කියලා ලෑස්ති වුණේ. හරි. දැන් මේ දවසක් ඉදි කරද්දී විශේෂයෙන්ම අපි ඉඩකඩ තියෙන පරිසරයක නම් කිසි ගැටලුවක් නැහැ. උද්‍යානයට වැඩි ඉඩක් දෙන්න පුළුවන්. නමුත් ඉඩකඩ අඩු මේ වගේ පර්චස් 6.8ක් නේද? මේ වගේ ඉඩක නිර්මාණය කරන නිවසක උද්‍යානයට මහලොකු ඉඩක් දෙන්න ගියොත් ඒ නිවසේදී කරගන්නකොට ගැටලුව තියෙනවා. දැන් අපිට මේ පිටපසින් දකින්න පුළුවන් උද්‍යානය නිර්මාණය කිරීමේ වගේම ප්‍රවිෂ්ඨයේදී දකින්න පුළුවන් මේ ජල තටාකයේ සහිත ගහ මේ මේ මේවා නිර්මාණය කරද්දී කොහොමද අවධානය යොමු කරේ? ඒකෙදී අපිට ඇත්තටම අවශ්‍ය වුණේ මේ පාරේ තියෙනවා දැන් මේ ඉඩමට ඇතුළේ පාරේ ගෙවල් කීපයකින් කීපයක් එන්න පුළුවන්. මොකද ඉඩම් කට්ටි කරලා බෙදපු තැන. අපිට අවශ්‍ය වුණා හැමෝම ගෙදර ඉස්සරහට තාපයක් ගෙනල්ලා ගේට්ටුවක් දාලා ඒ වගේම පුළුවන් තරම් නාගරික පරිසරයක් ඉදිරි කරන්න ලෑස්ති වුණාම අවසාන වශයෙන් තමන් මහන්සිලා ගෙදරට ඇතුළුණයින් පස්සේ තමන් අර හිටපු කාර්යබහුලත්වයම තමන්ට දැනෙන නාගරිකත්වයම දැනෙනවනම් ඒගොල්ලන්ට මම හිතුවා මේ මානසික වශයෙන් තව දුරටත් ඒගොල්ලන් තෙහෙට්ටුවට පත් වෙයි කියලා. ඒක නිසා මම පුළුවන් තරම් උත්සාහ කරා ගස්වැල් ඒ වගේම වතුර ඒ වගේ ස්වභාව සෞන්දර්ය මේ තියෙන ස්පේසස් එක මුසු කරා. සුරේෂ් දැන් මේ ඉදි කරපු නිවස පිළිබඳව කතා කරද්දී දැන් අපි මේ රැඳී සිටින ලිවින් ඒරියා එක. ලිවින් ඒරියා එකට සම්බන්ධ වෙලා තියෙනවා මට පේනවා ඩයිනිං ඒරියා එක. ඊට පස්සේ ඉහළ මහලයට යන පඩිපෙළ ස්ටෑගේස් එක මෙතන තියෙනවා. ඒත් එක්කම මෙතනින් එහාට මොකද්ද තියෙන්නේ? තවත් අපි කතා කරොත් එහෙම සම්පූර්ණයෙන් පොදුවේ මේ පහළ මහලය පිළිබඳව පහළ මහලයේ තියෙන විශේෂ අංග මොනවද? පැන්ට්‍රි එක කොහෙද තියෙන්නේ? නිදන කාමර කීයක් තියෙනවද? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. පහළ මහලේ තියෙනවා එක ගරාජ් ස්පේස් එකක්. ඊට අමතරව ලිවිං ඩයිනිං වා කිව්වා වගේ. ඊළඟට සර්වන්ස් රූම් එක, විසිටර් රූම් එකක්, කොමන් වොෂ්රූම් එකක්, ඒ වගේම විසිටර් වොෂ්රූම් එකක්. තව යුටිලිටි ස්පේස් එකක්. ඒක අපි අරගෙන තියෙන්නේ ස්ටෑගේස් එක යටට. මොකද සාමාන්‍ය ස්ටෑගේස් එක යට ඉඩකඩ කියන්නේ සාමාන්‍ය පාවිච්චි කරන්න බැරි ඉඩකඩක්. ඒකේ උස වෙනස් වෙන නිසා ඉහළට යන්න. ඒත් ඒක ඩයිනිං එකේ ඩයිනිං එකත් එක්කම
පැන්ට්‍රිකට යනකොට අපි හදලා තිනවා පැන්ට්‍රිකත් එක්කම එක්ස්ටෙන්ෂන් එකක් විදිහට ස්ටෙයාකේස් එක යටට. එතකොට ඒක අපිට යුටිලිටි ස්පේස් එක විදිහට යූස් කරන්න පුළුවන්. හොඳයි. අපි පැන්ට්‍රික පිළිබඳව කතා කරද්දී මුගක් කාලවට පැන්ට්‍රික නිර්මාණය කරද්දී දැන් ඔබ කිව්වා මේ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ පිළිබඳව. එතකොට දැන් ඕනම කාන්තාවක් කැමති තමන් උයන පිහින තැන බොහොම හොඳට පිරිසිදු තියාගෙන සහ බොහොම ආකර්ෂණීය විදිහට තියාගෙන. මොකද ඕනම නිවසක් නිර්මාණය කරද්දී නවීන පන්නේ නිවස්වල අපි දකිනවා මේ පැන්ට්‍රිකට නැත්තම් උයන පිහින ස්ථානයට බොහොම සුවිශේෂී අවස්ථාවක් ඉඩකඩක් වෙන් කරනවා. මේ නිවසේ පැන්ට්‍රික නිර්මාණය කරද්දී කොහොමද ඔබ වරලත් වාස්තු විද්‍යාඥයෙක් විදිහට ඒ අදාළ විය යුතු සුවිශේෂී අංග අදාළ කරගෙන කොහොමද ඒක නිර්මාණය කරන්නේ? අපි නිර්මාණය කරන අනිකුත් නිවාසත් එක්ක බැලුවහම අපිට පේනවා විශේෂයෙන්ම පැන්ට්‍රික කියන ස්පේස් එක කිචන් එකත් එක්කම තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට හැඩි වෙන්න පුළුවන් ඉඩකඩක්. මොකද හැම වෙලාවෙම මේක භාවිතා කරනවා, හැම වෙලාවෙම මේකේ ගොඩක් බඩු එහාට මෙහාට ගේනවා, අලුතෙන් ගේන බඩු ගෙනල්ලා ස්ටෝ කරනවා, මේ හැම දෙයක්ම වෙනවා. ඒත් එක්කම අපි උත්සාහ කරේ පැන්ට්‍රික ඩිසයින් කරන්න මොන හරි බඩු ගෙනල්ලා තිබුණත් වැඩක් කරත් පුළුවන් තරම් ඉක්මනට ඒව කබඩ්ස් වලට එහෙම නැත්නම් ඩ්‍රොයර්ස් වලට දාලා ඒ ඩ්‍රොයර්ස් වල තියෙන කබඩ්ස් වල තියෙන බඩු කිසි කෙනෙකුට පේන්නේ නැති වෙන විදියට දොරවල් දාලා වහන්න. එතකොට ඒව යම් කිසි ප්‍රමාණයකට අඩු වැඩි වශයෙන් ඒකේ ස්ටෝ කරන පිළිවෙල වෙලා අවේවිකභාවය ආවත් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් ජීවත් වෙන ස්පේස් එක පුළුවන් තරම් පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. හොඳයි. ඊට අමතරව කොහොමද දැන් මේ නිවසේ පහළ මහලේ තියෙන කාමර ප්‍රමාණය, ඊට පස්සේ නාන කාමර, වොෂ්රූම් මේ ප්‍රමාණය කොහොමද, මොන විදිහට ඔබ ඒක භාවිතා කරලා තියෙන්නේ? මේකේ අපි රුවන් ඇවිදගෙන එනකොට දැක්කා ඉස්සෙල්ලම කෝට් යාඩ් එකක් තියෙනවා. ඒ කෝට් යාඩ් එකට තමයි ගෙදර තියෙන කොමන් වොෂ්රූම් එකත් විසිටර් රූම් එකත් ඕපන් වෙන්නේ. ඒත් ඒක සාලෙට ඇවිල්ලා අයිමත් පැන්ට්‍රික පැත්තට යනකම් අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක අපි පුළුවන් තරම් දොරවල් පේන්නේ නැති වෙන විදිහට ලිවිං සහ ඩයිනින් ස්පේසස් ඩිසයින් කරලා තියෙන නිසා. ඒකද විශේෂයෙන් දැන් අපි මේ අපි වාඩි වෙලා කතා කරනවා. ඔබත් මමත් වාඩිලා කතා කරන මේ ස්ථානය පිළිබඳව බැලුවොත් මෙතන වාඩි වෙන කෙනෙකුට මුලින්ම නිවසට ඇතුළු වෙලා මෙතෙන් එන කෙනෙකුට පැන්ට්‍රික තියෙන්නේ කොහෙද කියලා හිතා ගන්න අමාරුයි. මොකද ඒක ටිකක් ඩයිනින් ඒරියක පැත්තට යන්න ඕනේ. එහා පැත්තේ අපිට පේන මේ කෑම කාමරය එහෙම නැත්නම් කෑම කන ප්‍රදේශයට ටිකක් ලඟ වුණාම තමයි පැන්ට්‍රි ඒරියක පේන්නේ. ඒතකොට දැන් ඇයි මේ විදිහට නිර්මාණය කරන්න කල්පනා කරේ? රුවන් අපි එතන ඩයිනින් එකට ගියයින් පස්සේ පැන්ට්‍රි එක සහ අනිත් කාමර වලට එක වොෂ්රූම් එකකට සහ විසිටර් රූම් එකට ඒ වගේම මේඩ් රූම් එකට මේස් ටොයිලට් එකට ඇක්සස් දීලා තියෙන්නේ. පුළුවන් තරම් විසිට කාමරයට එන විසිටර්ස්ලා ඒ වගේ හැම කෙනෙක්ම එන්ටර්ටේන් කරන්න යූස් කරන තැන. මම හිතන්නේ ගෙදර ඇතුලේ සිද්ධ වෙන ප්‍රොසෙස් එක ඒගොල්ලන්ට දකින්න අවශ්‍යම නැහැ. ඒක නිසා පුළුවන් තරම් අපි ඒ ටික හයිඩ් කරලා ඒ කාමරවල ඉන්න අයටත් ඒ සිදුවෙන ප්‍රොසෙස් එකටත් ප්‍රිවසි මේන්ටේන් වෙන විදියට ඒ දෙක බොහොම සටල් විදියට අපි සෙපරේට් කරලා තියෙනවා. හරි. අපිට දැන් මේ නිවස පිළිබඳව කතා කරද්දී අපි මුලින්දම්ම කියපු දෙයක් තමයි බොහොම අඩු ඉඩකඩක නිර්මාණය වෙච්ච නිවසක්. දැන් ඔබ යම්කිසි විදිහයකට නාගරික සමාජයට ඇවිල්ලා නාගරික සමාජයේ ජීවත් වෙන අතරේ අතේ තියෙන මුදලට බොහොම අමාරුවෙන් හරි පහසුවෙන් හරි කොහොම හරි අඩු පර්චස් ප්‍රමාණයක් අරගෙන නිවසක් නිර්මාණය කරන්න කල්පනා කරා නම් අද දවසේ අපි මේ කතා කරන කාරණා ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් තවත් කතා කරන්න කාරණා කීපයක් ඉතිරිලා තියෙනවා. මොකද හේතුව දැන් අඩු ඉඩකඩක නිවසක් නිර්මාණය කරාම සුරේෂ් හුඟක් වෙලාවට අපිට කියන්න තියෙන දෙයක් තමයි මේ නිර්මාණය කරන ඒ නිවසේ ඉඩකඩ හොඳින් පෙන්නුම් කරන්න ඕනේ. ඒකට අපිට පාවිච්චි කරන පිත්ති අඩු කරන්න පුළුවන්, සමහර විට ආලෝකයේ තුලින් එක කරන්න පුළුවන්, වර්ණ තුලින් එක කරන්න පුළුවන්. මේ හැම එකක් පිළිබඳවම අපි අවධානය යොමු කළ යුතුයි. ඉතින් සුරේෂ්ගේ අත්දැකීමත් එක්ක අපි කතා කරමු මේ නිවස නිර්මාණය කරද්දී ඔහු කොහොමද ඒක පාවිච්චි කරේ කියලා. කෙටි විරාමයක් ගමු. විරාමයට පස්සේ නැවතත් මම කියලා කතා කරමු. ග්‍රාමෙන් පස්සේ අපි නැවතත් හිරුමැදුර සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙනවා. අපි කතා කරන්නේ සුරේෂ් එදිරි සූර්ය වරලත් වාස්තු විද්‍යාඥයත් එක්ක. සුරේෂ් නිර්මාණය කරපු නිවස පිළිබඳව කතා කරන්නේ. අපි තාමත් කතා කරමින් ඉන්නේ මේ නිවසේ පහළ මහලේ පිළිබඳව. සුරේෂ් මම විරාමයට කලින් මේ අහන්න සූදානම් වෙච්ච දෙයක් තමයි නිවසක් නිර්මාණය කරද්දී විශේෂයෙන් අපි මේ කතා කරන අඩු ඉඩකඩක නිර්මාණය වෙන නිවසකදී ඒ නිවසේ උපරිම වර්ග ප්‍රමාණය වර්ගාඩි ප්‍රමාණය මතු කරගන්නට එහෙම නැත්නම් නිවසේ සරලවම කියනනම් නිවසේ ඉඩකඩ වැඩිපුර පෙන්නුම් කරන්න
කොහොමද නිර්මාණ ශිල්පයක ඉදර ඔබට භාවිතා කරන්න පුළුවන් සුවිශේෂී දේවල්? දැන් අපි මේ කතා කරන නිවස පිළිබඳව කිව්වොත් එහෙම කොහොමද මේ ඉදිරි කරලා තියෙන නිවසේ ඊට කඩ පෙන්නුම් කරන්න ඔබ භාවිතා කරපු විශේෂ කාරණා? අපි සාමාන්‍යයෙන් පොඩි ඉඩකඩක භාවිතා කරනකොට පොඩි ඉඩකඩ භාවිතා කරන නිවසක් ඉදි කරන්න අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඒ හැම ඉඩකඩක්ම තව දෙයකට පාවිච්චි කරන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක. කියන්නේ মালටි පර්පස් වෙන්න. එතකොට මෙතන අපි දකින ලිවිං ස්පේස් එක, ඩයිනින් ස්පේස් එක ඩිෆයින් කරපු ස්පේසස් නෙවෙයි. ඒ වුණාට ඒවා ඒ විදිහට ෆන්ක්ෂන් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒවා එක්ස්ටෙන්ඩ් වෙන්නත් පුළුවන් අවුට්ඩෝර් ස්පේසස් වලට. ඒ වගේම ඒවට තියෙනවා අපි ජනෙල් වලින්, දොරල් වලින්, එහෙම නැත්නම් ඩෝස් ඉන්ඩෝස් කියනවා. ඒවෙන් අපි එළිය බැලුවොත් අපිට පේන්න තියෙන්නේ ගාඩන් එකක්. එහෙම නැත්නම් අපේ ඉඩමේ එහා කෙළවරේ සීමාව. ඊට පස්සේ අනිත් පැත්ත බැලුවත් අපිට ඉඩමේ එහා කෙළවරේ සීමාව පේනවා. එතකොට අපි ඉන්න ස්පේස් එකේ ඉඳලා අපිට එච්චර අවකාශයක් දකින්න පුළුවන් වෙනකොට අපිට ෆීල් වෙනවා මෙතන අපි ඉන්න අපිට සැරිසරන්න තියෙන ඉඩකඩට වඩා ලොකු ඉඩකඩක් තියෙනවා කියන ෆීලිං එක තියෙනවා. ඒක නිසා තමයි සයිකලොජිකලි තේරෙන්නේ අපිට මෙතන ලොකු ස්පේස් එකක්, වොලියුම් එකක් තියෙනවා කියලා. පොඩි ඉඩකඩක් දැනෙන්නේ නැතුව යන්නේ ඒක නිසා. හොඳයි, දැන් මේ නිවසේ වර්ණ හුඟක් වෙලාට දැන් අපි මේ ඉන්න ස්ථානයත් එක්ක ගත්තාම මෙතන ටිකක් තද කොළ පාට රූරුලා දෙනවා. ඒක මේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඊට අමතරව ටිකක් වැඩිපුරම අපිට පේනවා සුදු පැහැති වර්ණය පිටිවලට ආලේප කරලා තියෙනවා. සහ ඊට අමතරව මේ ආලෝකකරණය පිළිබඳව කතා කරොත් එහෙම කොහොමද ඔබ නිර්මාණ ශිල්පියෙක් විදිහට මේ වගේ නිවසක් නිර්මාණය කරද්දී මේ විදුලි ආලෝකය නිවසට ගලාගෙන එන විදිහ සහ නිවස තුළ භාවිතා කිරීම පිළිබඳව කොහොමද අදහස? මම හිතන්නේ අපි ආලෝකකරණය සහ වර්ණ ගැන කතා කරද්දී සුදු වර්ණය කියන්නේ අපිට ඕනම පාටක් එක්ක මැච් කරන්න පුළුවන් කලර් එකක්. ඒ වගේ මේකෙත් තියෙන අනිත් බෙනිෆිට්ස් තමයි පුළුවන් තරම් ලයිට් එක රිෆ්ලෙක්ට් කරනවා. ඒ වගේම මයින්ඩ් එක කාම් ඩවුන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි පොඩි ස්පේසස් වලට ගොඩක් තද පාට ගෑවොත් එහෙම තව වෙන දෙයක් තමයි අපිට ඉඩකඩ දැනෙන්නේ අඩුවේ. සුදු පාට වගේ වර්ණකින් අපිට පුළුවන් ඉඩකඩ වැඩි කරලා පෙන්වන්න. ඊට අමතරව හැමතැනම සුදු පාට වුණොත් ඊට පස්සේ ඒකත් ටිකක් බෝරින් වෙන්න පුළුවන්. ඒක නිසාම අපිට පුළුවන් ලයිටිං වලින්, ෆර්නිචර් වල තියෙන කලර්ස් වලින්, ඊට පස්සේ ෆර්නිචර් එකේ තියෙන අපෝස්ටි වල තියෙන කලර් එකෙන්, ටයිලිං වලින් අපිට පුළුවන් ඒ කලර් ඒ කලර් ස්ටෝන් ඩවුන් කරලා අපිට අවශ්‍ය ෆීලිං එක ජෙනරේට් කරන්න. ස්පෙෂලි ටයිල්ස් අපි යූස් කරලා තියෙන එකේ ටෙක්ස්චර් එක බැලුවොත් එහෙම ඒක ගොඩක් වෙලාවට ටිම්බර් වලට හුරුයි. ඒක කරලා තියෙනෙත් ඇත්තටම අපි දෙපැත්තේ මෙතනට ඇවිදගෙන එනකොට මේ ලිවිං ස්පේස් එකට සැරකෙදි පොන්ඩ් එකක් අපි පහු කරනවා. රෆ් ස්ට්‍රක්චර්ස් තියෙන ඊට පස්සේ ගෙට ඇතුල් වෙන්න හැරෙන්න කලින් තවත් පොන්ඩ් එකක් අපි දකිනවා. එතකොට ඒ දෙක අතර ටිම්බ ෆීලිං එකක් අපිට හදන්න ඕනා ෆ්ලෝ එකේ. එතකොට තමයි එතන මෝ නැචරල් කියලා දැනෙන්නේ. ඒක නිසා තමයි අපි ඒ විදිහට බැම්බු වලින් ටෙක්ස්චර් එක දාපු ටයිල් එකක් පාවිච්චි කරලා තියෙන්නේ පොලොව සඳහා. හොඳයි, අපි දැන් මෙතන පහළ මහලයත් ඉහළ මහලයත් සම්බන්ධ කරන මේ පඩිපෙළ ස්ටෑකේස් එක පිළිබඳව කතා කරද්දී මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේකේ දැන් අපි දකින්න ටිකක් මට මෙතනින් බැලුවාම පේනවා කම්බි කුරු පාවිච්චි කරලා තියෙනවා. ඒක බොහොම අලංකාරයක් පේනවා, පෙන්නුම් කරනවා. මේ පඩිපෙළ පිළිබඳව කතා කරද්දී මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ නිවසේ පඩිපෙළය සාමාන්‍යයෙන් ඕනම නිවසක පඩිපෙළකට වැඩිය ටිකක් වෙනස් විදිහකට ඩිසයින් කරන්න හිතපු හේතුවක් තියෙනවා. ඒක තමයි ගෙදරක තීම් එකක් තියෙනවා. එතකොට අපි අඩි 3කට සාමාන්‍ය ක්‍රමයට දාන හෑන්ඩ් රේල් එකක් දැම්මොත් මම හිතන්නේ මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට මේ ගෙදර තියෙන ඒ තීම් එකට, මොඩර්න් තීම් එකට මැච් වෙන්න පුළුවන් තරම් හීනි කම්බි වගේ යූස් කරලා ඒ ස්ටෑකේස් එක හෑන්ඩ් රේල් එක ඩිසයින් කරලා තිනවා. ඒ වගේ මේක සාමාන්‍යයෙන් දකින යට ෆ්ලැට් ස්ටෑකේස් එකක් නෙවෙයි. ඒක අපි කියනවා ප්‍රොෆයිල් ස්ටෑකේස් එකක් කියලා. ඒ ස්ටෑකේස් එක හැංග කරලා තිනවා වගේ ෆීලින් එකක් දෙන්න ඕන නිසා තමයි අපි මේ විදිහට ඒ හෑන්ඩ් රේල් එක ඩිසයින් කරලා තියෙන්නේ. හොඳයි, අපි දැන් මේ නිවස පිළිබඳව වැඩිපුර තොරතුරු කතා කරා. පහළ මහලේ පිළිබඳව තමයි වැඩිපුරම කතා කරේ. ඉහළ මහලේට ආ යුතු ඉහළ මහලේ තියෙන විශේෂත්වය පිළිබඳව පුංචි ඉඟියක් දෙමු. අපිට විරාමයක් ගන්නත් ඕනේ. ඉහළ මහලට ගියොත් අපිට දකින්න පුළුවන් මොන වගේ දේවල්ද සුරේෂ්? ඉහළ මහලට ගියොත් දකින්න පුළුවන් නැවතත් ඔබ පසු කරගෙන ආපු කෝට් යාඩ් එක කනෙක්ට් වෙච්ච ෆැමිලි ලිවිං ස්පේස් එකක් තියෙනවා. ඒත් එක්කම අපි පඩිපෙළෙන් නගිනකොටම අපි ඩිරෙක්ට් වෙන්නේ පොඩි රීඩින් ස්පේස් එකට. ඒක ගෙදර ඉදිරිපසට යමු වෙච්ච එක. ඒ දේවල් තමයි දකින්න පුළුවන්. දකින්න පුළුවන්. හොඳයි, අපි ඉහළ මහලට යමු. නමුත් ඊට කලින් මම විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ මුණගැහිලා කතා කරමු මේ නිවසේ ඉහළ මහලේ පිළිබඳව. විරාමෙන් පස්සේ අපි නැවතත් හිරුමැදුර සමග සම්බන්ධ වෙනවා. සුරේෂ්, දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඉහළ මහලේ පිළිබඳව.
ඉහළ මහලේ පිළිබඳව කතා කරද්දී පහළ මහලයක් ඉහළ මහලයක් ත්‍යාකරන මේ පඩිපෙළ බොහොම සුවිශේෂ මොකද හේතුව දැන් අපි දැක්ක මෙතන මේ කම්බි කූරු වලින් ලස්සනට අත්දලක් වගේ පාවිච්චි කරලා තිනවා ඊට අමතරව දැන් ටයිල් පොළව තමයි අනෙක් හැමතැනකම තියෙන නමුත් ඔබ පඩිපෙළට පාවිච්චි කරලා තිනවා දැව දැන් මේක මොන වගේ දැව කොටස්ද පාවිච්චි කරලා තියෙන්නේ ඇයි ඒ විදිහට පඩිපෙළට පමණක් දැව පාවිච්චි කරන්න කල්පනා කරේ අපි මේ පඩිපෙළෙන් කනෙක්ට් කරන ස්පේස් දෙකක් තියෙනවා එකක් රීඩින් ස්පේස් එක අනිත් එක පල්ලෙහා තියෙන ලිවිං ස්පේස් එක ඒ දෙක අතරට එකක තියෙන උඩ තට්ටුවයි සහ යට තට්ටුවයි තියෙන බැම්බු ටයිල්ස් තියෙන ඒරියා එක කනෙක්ට් කරන්න තමයි අපි ටීක් වලින් හදපු ස්ටයර්කේස් එක යූස් කරලා තියෙන්නේ ඒත් එක්කම අපි බැලුවා ඒක පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට ෆ්ලෝස් තමයි අපි මොබ් කරලා ක්ලීන් කරලා හැම දෙයකටම පාවිච්චි කරන්න අවශ්‍ය ඒතොර ස්ටයර්කේස් එක අපිට සෙපරේට්ලි ට්‍රීට් කරන්න පුළුවන් මුළු ගෙදරම ටිම්බර් කරලා ඒක මේන්ටේන් කරන්නට වැඩිය ලේසි ඒගොල්ලන්ට අවශ්‍ය ෆීලිං එකක් ගන්න පුළුවන් වෙන්න සමහර අවස්ථාවලදී විතරක් ටයිල්ස් යූස් කරලා ඒගොල්ලන්ට ඕනේ නැචරල් මැටීරියල් එකක් ස්ටයර්කේස් එක වගේ එකක් උදා ගන්න. හරි. දැන් අපි ඉහළ මහලේට තමයි එන්නේ. ඉහළ මහලේට ප්‍රවිෂ්ඨ වෙනවත් එක මට දකින්න පුළුවන් මෙතනින් මේක විල්ලා මේ ස්ටඩි ඒරියා එකක් වගේ හදලා ගන්න. ඔව් මේක රීඩින් ස්පේස් එක. ඊට පස්සේ මෙතනින් ටීවී ලොබි එක තියෙනවා. තව මෙතන කාමර කීපයක් තියෙනවා. මට හිතෙනවා මෙතනට එකවරට අපිට කතා කරන්න පුළුවන්. සුරේෂ් දැන් මේ ඉහළ මහලේ පිළිබඳව මට බරුබල්මට හොඳට ඊට කඩක් දකින්න පුළුවන්කමක් තියෙනවා. මේ ඉහළ මහලේ තියෙන විශේෂත්වය මොකක්ද ඉහළ මහලේ තියෙන අපි අර විරාමයට කලින් කතා කරා මොන මොනවද කියන්නේ කියන්නේ අපි ටිකක් සවිස්තරාත්මකව කතා කරමු මොනවද අපිට මෙතන දකින්න පුළුවන් අපිට කතා කරන්න පුළුවන් බොහොම වැදගත් වූ කාරණා මොනවද ඉහළ මහලේ ප්‍රධානම අවකාශය වෙන්නේ ෆැමිලි ලිවිං ස්පේස් එක ඒකට හේතුව සියලුම කාමර ඕපන් අවුට් වෙන්නේ ඒකට ඒ වගේම මාස්ටර් බෙඩ්රූම් එක ඊට අමතරව රීඩින් ස්පේස් එකත් ඒකට කනෙක්ට් වෙනවා මෙතන ඉඳලා පුළුවන් අපිට ගෙදර තියෙන හැම අවකාශයක් දිහාම බලන්න කෝට් යඩ් එක හරහා පහළ මහල කනෙක්ට් වෙනවා ඒ වගේම මෙතන ස්ටයර්කේස් එකෙන් බැලුවත් අපිට පහළ මහලත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය තියෙනවා ඒ වගේම ගෙදර ෆැමිලි ලිවින් එක කියන්නේ හැම දිනාටම පුළුවන් හැම අවස්ථාවකදීම එකට එන්ජොයි කරන්න පුළුවන් වෙන ඕනේ තැනක් වෙන්න ඕනේ ඒක නිසා හැම කාමරයක්ම විවෘත වෙන්නේ ෆැමිලි ස්පේස් එකට ඒ වගේම කෙනෙකුට සෙපරේට්ලි අවශ්‍ය නම් ගිහිල්ලා තමන්ට මොන හරි දෙයක් කියවන්න නිදහසේ නිවාඩු අපි සතියන්තය ගත කරනකොට මොන හරි පත්‍ර බලන්න ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ නැතුව ඒගොල්ලන්ට පුළුවන් ෆැමිලි ලිවින් එකේ මේ එක්ස්ටෙන්ෂන් එකක් රීඩින් ස්පේස් එකට ගිහිල්ලා ඒ කටයුතු සිද්ධ කරන්න. දැන් මේ නිවස පිළිබඳව කතා කරද්දී මේ නිවසේ ගෘහමූලික මේ නිවසේ හිමිකරුට කොයි විදිහේ පවුලක්ද ඉන්නේ දරුවන් පිළිබඳව කතා කරද්දී දරුවන් කොපමණ සංඛ්‍යාවක් ඉන්නවද ඒ අය පිළිබඳව කොහොමද ඔබ අවධානය යොමු කරපු දේ තුද ඉහළ මහලේ කිවම් සුරේෂ් ගත් කලාට අපි දකින දෙයක් තමයි ඕනෑම නිවසක ඉහළ මහලේ තමයි ඒ අයගේ පෞද්ගලික ජීවිතය ගත කරන්න වැඩි ඉඩක් වෙන්නේ ප්‍රධාන නිතන කාමරේ දරුවන්ගේ කාමර මේ වගේ ටීවී ලොබි මේ මේ පිළිබඳව කතා කරද්දී කොහොමද මේ නිවසේ හිමිකරුගේ පවුලේ පසුබිම දෙන්නම IT ප්‍රොෆෙසර්ස් දෙන්නේ ඊට අමතරව ඒගොල්ලන්ට ඉන්නවා පොඩි පුතෙක් දැනට මං හිතන්නේ ඒගොල්ලන් තව දුවෙකුත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ එතකොට ඒගොල්ලන් පුළුවන් තරම් මේ අවස්ථාවේදී ඇටෙන්ෂන් එක දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පුතා වෙනුවෙන් ඊට අමතරව ඒගොල්ලන් හරිම කියුරියස් ඒගොල්ලන්ගේ ඊළඟ දරුවා ගැනත් එතකොට ඒගොල්ල පුළුවන් තරම් බලනවා ඒ හැමෝන්ටම හැම අවස්ථාවකදීම පුළුවන් තරම් ජීවිතේ පහසුවෙන් ගත කරන්නත් ඒ හැම වෙලාවෙම ළමයින්ට අවධානය යොමු කරන්නත් හැම දිනාටම එකට ජීවත් වෙලා සතුටු වෙන්නත් පුළුවන් ඉඩකඩක් හදාගන්න. ඒක නිසා තමයි අපි ෆැමිලි ලිවින් එක අර සියලුම කාමර වලට සහ සියලුම ස්පේසස් වලට කනෙක්ට් කරන විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. සුරේෂ් නිදන කාමර පිළිබඳව අපි දැන් බොහොම කෙටියෙන් කතා කරා. නමුත් මට හිතෙනවා මෙතනින් බැලුවහම මට හිතෙනවා මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. ප්‍රධාන නිදන කාමරේ. මේකේ ඔබ කොහොමද පාවිච්චි කරපු විශේෂ දේවල් ඒ වගේම දැන් මෙතනින් බැලුවහම මට පේන දෙයක් තමයි මේ ආලෝකය ගලාගෙන එන්න, සුළං ගලාගෙන එන්න, වාතාශ්‍රය ඇතුළට එන්න බොහොම හොඳ ඉඩකඩක් වෙන් කරලා තියෙනවා වගේ බැලු බැලුමට පේනවා. ප්‍රධාන නිදන කාමරේ තියෙන විශේෂත්වය පිළිබඳව ටිකක් මතක් කරමු. ඇත්තටම මේ ගෙදර ඩිසයින් කරනකොට අපි හිතුව ප්‍රධාන දෙයක් තමයි ප්‍රධාන නදිර කාමරය පමණක්ම නෙවෙයි අනිත් හැම ස්පේස් එකකම ඉඳලා මුළු ගෙදරම තියෙන හැම දෙයක්ම ඉන්ටර්කනෙක්ට් කරන්න අපි උත්සාහ කරා. මොකද පොඩි ළමයි ඉන්න ගෙදරක දෙමාපියන්ට තියෙන ප්‍රධානම දේ තමයි හැම දෙයක්ම තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියාගන්න එක. ළමයි හොඳට බලා ගන්නත් ඕනේ, ගෙදර වැඩ කටයුතු වෙන්නත් ඕනේ, තමන්ගේ වෘත්තීය ජීවිතය ගෙනියන්නත් ඕනේ. ඒ වගේම ඒගොල්ල ගෙදර ඉන්න අවස්ථාවක නම් ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ගෙදර කන්ට්‍රෝල් එක තියාගන්න. ඒ කන්ට්‍රෝල් එක පුළුවන් තරම් අපි දෙන්න උත්සාහ කරා මාස්ටර් බෙඩ්රූම් එකට. ඒකට හේතුව එතන ඉඳලා පුළුවන් ළමයින් අවධානය යොමු කරන්නත් ගෙදරට කවුරු හරි අමුත්ත එක්කෙනවා නම් ඒ පිළිබඳව දැනගෙන ඒගොල්ලෝ ඒකට සූදානම් වෙලා ඒගොල්ලන්ට පල්ලෙහාට ඇවිල්ලා අමුත්තව පිළිගන්නත් ඊට අමතරව ඒගොල්ලන්ට හොඳ සන්සෙට් වීව් එකක් ගන්නත් පුළුවන්. ඒක වෙස්ටර්න් සයිඩ් එකට හැරිලා තියෙන නිසා ඒක සමහර අවස්ථාවලදී නෙගටිව් වෙන්න පුළුවන්, ගොඩක් ඉරේලි එනවා කියලා. ඒත් ඒ වෙනුවෙන් අපි සන්සෙට් ඩිසයින් කරලා තියෙනවා.
සුරේෂ් දැන් අපි මේ රැඳී සිටින්නේ ටීවී ලොබි එකේ. ඒකකොට ඊට සමගාමීව තියෙන රීඩින් ඒරියා එක. මේ දෙක අතර ඉඳගෙන අපි කතා කරනකොට මට අවධානය යොමු වෙනවා දැන් විශේෂයෙන් ටීවී ලොබි එකට. මොකද හේතුව ඕනෑම නිවස් එක ටීවී ලොබි එකක් නිර්මාණය කරද්දී පවුලේ උදවියගේ සතුට සාමීචි යෙදෙන්න පුළුවන් ඉඩකඩක් විවර වෙනවා. රූපවාහිනිය නරඹනවාද, චිත්‍රපටිය නරඹනවාද මේ ඕනෑම දෙයකට මේ ප්‍රදේශය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට මේ ඉදිකරන ඕනෑම නිවසක මේ ටීවී ලොබි එක ඉදිකරද්දී සැලකිල්ලක් දක්වන ප්‍රධාන කාරණා මොනවද සහ මේ ස්ථානයේ තියෙන විශේෂත්වය මොකද්ද ඔබට අනුව? මම හිතනවා ඇත්තටම ටීවී ලොබි එකක් ඩිසයින් කරද්දී වගේම ෆැමිලි ස්පේස් එකකදී ෆැමිලි ස්පේස් එකක් විදිහට වැඩ කරන ටීවී ලොබි එකක් ඩිසයින් කරද්දී විශේෂම දේ තමයි ටීවී බලනවා කියන එකම විතරක් නෙමෙයි එතන සිද්ධ වෙන දේ. හැම එකේනම සතුරු සාමිච්චි යෙදෙනවා, එක එකනාගේ අතර තියෙන අන්තර් සම්බන්ධතා, පවුලේ ඉන්න සමාජිකයන් අතර එක එකට විනෝද වෙන්න පුළුවන් දේවල්. ඊට අමතරව මේ ක්ලයින්ට්ගේ අවශ්‍යතාවයක් තියෙනවා, එයා ටිකක් සංගීතට නැඹුරු කෙනෙක්. එතකොට එයා සංගීත භාණ්ඩ සමහර දේවල් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම එයා කැමති විනෝදෙන් ජීවිතය ගත කරන්න. එතකොට මේක ටීවී ලොබි එකක්ම විතරක් නැතුව මම කලිනුත් කිව්වා වගේ අර පොඩි ස්පේස් එකකදී මල්ටි ෆන්ක්ෂනල් ස්පේස් එකක් විදිහට තමයි යූස් වෙන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්න ඕනේ දැන් මේ නිවසේ ඉන්නවා කිව්වේ පුංචි දරුවෙක්, පුංචි පුතෙක්. එතකොට පුංචි පුතෙකුට ගැළපෙන විදිහට ඒ දරුවාගේ කාමර නිර්මාණය කරද්දී ඔබ කොහොමද ඒ නිර්මාණශීලී හැකියාව පාවිච්චි කරේ සහ ඒකට අඩංගු කරපු විශේෂ දේවල් මොනවද? කුඩා දරුවෙක්ගේ කාමරේ අපි ඩිසයින් කරද්දී අපි දකින්න ඕනේ ඔහු කොහොමද ලෝකය දකින්නේ කියන එක තුලින්. මම හිතන්නේ අපි පොඩි ළමයෙක් ලෝකය දකින විදිය තමයි බොහොම පිවිතුරු විදිය. ඒගොල්ලන් හරිම කියුරියස් දේවල්. හරියට කිසි දෙක ලොකු අවබෝධයක් නැහැ, හැම දෙයක් ගැනම ප්‍රශ්න කරන කාලයක් එන්න පුළුවන්. කුතුහලයක් තියෙනවා. එතකොට ඒ කුතුහලයත් එක්කම ඒගොල්ලෝ දකින්නේ ලෝකේ තියෙන බොහොම සොඳුරු පැත්ත විතරයි. ඒගොල්ලෝ වැඩිහිටියන්පත් වෙද්දී ඇති වෙන සම්බන්ධකම් එක්ක තමයි ඒගොල්ලෝ අනිත් සමාජ ගැන ඉගෙන ගන්න. ඒත් පොඩි කාලේ ගත කරන්න ඒගොල්ලන්ගේ සුන්දර ලෝකේ ගත කරන්න පුළුවන් තරම් ඒ වගේම ස්පේස් එකක් අපි ඩිසයින් කරලා දෙන එක, ඒගොල්ලන්ට අවශ්‍ය වෝල් පේන්ටිංස්, ඒගොල්ලන්ට අවශ්‍ය විදියට සෙල්ලම් බඩු තියාගන්න, ඊට පස්සේ යාට පුළුවන් තරම් නිදහස භුක්ති විඳින්න, යාගේ පර්සනලිටි ඩෙවලොප් කරගන්න අවශ්‍ය ස්පේසස් බිල්ඩ් අප් කරන එක සහ ඒක ඒ විදිහට ඩීටේල් කරන එක තමයි මම හිතන්නේ විශේෂයෙන්ම අපි උත්සාහ කරේ. සුරේෂ් දැන් අපි ප්‍රදේශයෙන් ඉහළ මහලේ පිළිබඳව කතා කරද්දී පහළ මහලේ ගත්තොත් පහළ මහලේ තියෙනවා නාන කාමර එකක්, වොෂ්රූම් එකක් තියෙනවා. ඒතකොට ඉහළ මහලේ පිළිබඳව කතා කරද්දී මේ ඉහළ මහලේ තියෙන නාන කාමර පිළිබඳව කොහොමද ඔබේ අදහස? ඉහළ මහලේ තියෙන එක වොෂ්රූම් එකයි. ඒකට ප්‍රධාන හේතුව තමයි අපිට ඉඩකඩ භාවිතා කරන්න අවශ්‍ය වුණා, විශේෂයෙන්ම හැබිටබල් ස්පේසස් කියන්නේ ගොල්ල සැරිසරන අවකාශයන් වෙනුවෙන්. ඒ වගේම මගේ ක්ලයින්ට් කැමති වුණා අපි එක වොෂ්රූම් එකක් තියාගත්තට කමක් නැහැ, මොකද ගෙදර අනිත් හැම ස්පේස් එකක්ම අපිට හොඳට යූස් කරන්න පුළුවන් නම් අපිට එක වොෂ්රූම් එකක් මොකද පල්ලෙහත් එකක් තියෙන නිසා ඒක සැහැමිකටපත් වෙන්න පුළුවන් කියලා. හරි, ඉහළ මහලේ තියෙන මේ නාන කාමරේ එහෙම නැත්නම් වොෂ්රූම් එක, බාත්รูම් එක ඕන දෙයක් කියන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? දැන් ඔබ මට මතකයි පහළදී කියපු දෙයක් මේක යම් කිසි දෙයකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? මේකේ සෙන්ටර් කෝට් යාඩ් එකක් තියෙනවා මේ ගෙදර. ඒ කෝට් යාඩ් එකට තමයි වොෂ්රූම් එක ඕපන් වෙන්නේ. ඒ වගේම ඒක පොඩි කවුලුවක් දාලා ඕපන් කරපු වොෂ්රූම් එකක් නෙමෙයි. ඒක පුළුවන් තරම් හැම පැත්තෙන් පැති දෙකක් අපිට අරින්න පුළුවන්. ඇරලා පල්ලෙහා තියෙන කෝට් යාඩ් එකට, එතනින් එන ගහට, ඒ වගේම ලිවිං ස්පේස් එකට, ඒ තියෙන හැම ස්පේස් එකටම කනෙක්ට් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඇතුළට ගියාම ස්පේසස් හිර වෙලා කියලා තේරෙන්නේ නැතුව එතනින් එළියට දකින්න පුළුවන් නිසා අපිට දැනෙනවා වෙන වෙනම ෆීලිං එකක් එනවා ස්පේසස් කියලා. හොඳයි, දැන් මේ කියන කාරණාත් එක්ක අද දවසේ හිරුමැදුර විශේෂාංගය අවසන් කරන්න අපිට වෙලා වෙලා තියෙනවා. අපි උත්සාහ කළේ ආරම්භයේදීම කිව්වා වගේ වැඩසටහන ආරම්භ කරනවත් එක්ක මම කිව්වා මතකද ඔබ නිවසක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා නම් හිරුමැදුර තුළින් අපි පෙන්නුම් කරන විවිධ අංග ඔබ ඉදිරිපත් කරන ඔබ නිර්මාණය කරන මේ නිවසට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා තමයි ඔබ හිරුමැදුරට ලෙන්ගතු හිරුමැදුර නිරන්තරයෙන් ආරම්භන්නේ. ඉතින් සුරේෂ් අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. බොහොම ස්තුතියි සුරේෂ් ත්‍රිසූරිය. වර්ලත් වාස්තු විද්‍යාචාර්ය කිලි වැඩ කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ මුලමයි අපි ඉන්නේ ආහපුරා කියලා 2018 ලැබුවා. ඉතින් ඉදිරි වැඩ කටයුතු 2018 වර්ෂයේ මුලින් කරගන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන අතරේ අපි සමුගෙන යන්නම්. අපි තව දවසක හමු වෙමු. හිරුමැදුර තුලින් නැවතත් මුණගැහිලා බොහොම සුන්දර වූ නිවසක් පිළිබඳව කතා කරන බලාපොරොත්තු වෙමින් ඔබේ දැනුමට දෙයක් ගෙන එන බලාපොරොත්තු වෙමින් සමුගන්න. අපි කියලා එන්න. ආයි බොහෝ වේවා. අනුෂ්ක, කාන්තාවක් දැනගත යුතුම මැස්ම මොකක්ද? ඒක තමයි අමාරු ප්‍රශ්නේ. අර පිරිමැස්ම. ආ
අනිවාර්යයෙන්. අර පිරිමැස්ම ගැන කතා කරනකොට අපි මේ දැකපු නිවසත් එක්ක පුංචි ඉඩකින් ලොකු ප්‍රයෝජනයක් ගන්න විදිහනේ කියලා දුන්නේ. ඒක හරි වටිනවා නේද? අනිවාර්යයෙන්. ඒක ඉතාමත්ම වටින කාරණයක්. පුංචි ඉඩක තමයි දැන් වර්තමානයේ ගොඩක් ඉතින් මේ නාගරික පරිසරයත් එක්ක ওই ඉඩකඩට සීමා වෙලා හිතේ සතුට, නිවන, සැනසීම ඔක්කොම තියාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අර පිරිමැස්මෙන් විසඳා ගැනීම දැන් තියෙන ප්‍රශ්නයක් විදිහට. ඉතින් ඒක නිසා අපි මේ විදිහට ඔබට මේ උපදෙස් ලබා දෙන්නේ, උදාහරණ පෙන්වන්නේ මේ විදිහට ඔබේ නිවසත් ඉදිකරවා ගන්නට අදහසක් එකතු කරන්න නිසායි. ඔබේ ජීවිතයත් ඒ විදිහට අර පිරිමැස්මෙන් සකස් කරන්නට උදව් වෙනට ඕන නිසායි අපි මේ විදිහේ දේවල් ඔබට පෙන්වන්නේ. ඉතින් අද දවසේ මම හිතනවා වින්දනී උදෑසනින් බොහොම ඵලදායි සාකච්ඡාවක්, ඒ වගේම බොහොම ඵලදායි විදිහට ඔබට අදහසක් ඉදිරිපත් කරන විදිහේ නිවසක් හිරුමැදුර තුලින් පෙන්වන්නට අපිට පුළුවන් වුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ බොහොම නිරෝගිමත් දිනයක් සහ ඔබේ හිතේ සතුට, ඔබේ නිවසේ හිරුමැදුරේ සතුට වැඩි වෙන දිනයක් බවට අද දවස පත් වේවා කියන කාරණේ. අපිට දැන් සමුගන්නයි මේ වෙලාව එළඹී තිබෙන්නේ. හැබැයි ඔබට අපි ආරාධනා කරනවා දිගින් දිගටම හිරු ටීවී සමගින් රැඳී ඉන්න, ඔබව සතුට කරන්න, ඔබේ හිතේ සතුට වැඩි වර්ධනය කරන්න තවත් විශේෂංග රාශියක් ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා. ඉතින් තයිපොංගල් දවසට පස්සේ දවසේ විවේකීව ගෙදර ඉන්නවා නම් ඒ සතුටත් සමරන්නට නැවතත් ඔබට සුබ පතන ගමන් අද දවසට වින්දනීය උදෑසනින් සමුගෙන යන්න. අයිබෝවන්.